විශ්වාමිත්‍ර දෙවිදෙනු දෙවිලෝක දිව්‍ය නගරස්ථාන දෙවිගේ කුමර විශ්වාමිත්‍ර ඔබ දෙවිය ලෝකේදලා මේ තෞතසා දිව්‍ය ලෝකේදලා ඔබ මනු ලෝකේ මනුස්සයන්ට වෙන නමස්කාරය කරනවා අවසරයි නමුත් වෙනවා සර් මම හිතුවේ කවදාකවත් ඔබතුමන් මට මේ විදිහට චෝදනා කරාවි කියලා විශ්වාමිත්‍ර දෙවියනි අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දුද්‍රාෂ්ටමන විරුණ විරූපාක්ෂමයි ශ්‍රවණ සේවිස්නෝ හතරක මහීස්ත්‍ර භක්වසරද්ද සක්‍ර කියන්නේ යහළු දෙවියන් අපේ නමුත් මේ ස්වාමිත්‍ර මට මේ කව නින්දාවක් අපකීර්තියක් අප්‍රසංසාවක් එමන්ද මනුලෝක ජීවත් වෙන මනුස්සයන්ට දෙවි ලෝක දෙවියන් වැඳ නමස්කාර කරනවාද වාසිෂ්ඨ භවනේ දිවි ලෝක දෙවියන් පින්කරගන්නේ මිනිසුන් නිසා මට පහදා දෙන්න කොමන හේතුවක් නිසා නම් මනුස්සත්වයට වෛර කරන්නේ හිට මාගේ පළමු නමස්කාරය දෙවන නමස්කාරය තුන්වන නමස්කාරය මා පූජා කළේ මනුලෝක ජීවත් වෙන මිනිසුන්ටයි සමිත්‍ර රාග දේශේ මොහ මහන්නේ ශාම දෙයක්ම තියෙන මිනිසුන්ටයි බද්ද වෛරය එපමණක් නොවේ දූෂණය බීෂණය වචාව විලාගත් මනුලෝක මිනිස්සුන් වෙන නමස්කාරය කරන්න පුළුවන් ආත්ම ශක්තිය දෙවියන් තිබේද මේ ස්වාමිත්‍ර මනුලෝක ජීවිතර සෑම මනුස්සකම ජීවත් වෙන්නේ ආත්මාර කාම විදිහට පරාර්ථ කාමී මිනිසුන් හිල කඩ නැහැ ඔවුන් ජීවත් වෙන්නේ අනුන්ගේ දේවල් කඩා වඩාගෙන අනුන්ගේ දේවල් උන්නේ යැපෙන විදිහට ජීවත් වෙනවා දේපුරට වෙන වදිනවා ඒක මොනක් නෙවෙයි තමන්ගේ අම්මට තමන්ගේ තාත්තට තමන්ගේ සහෝදරයට කන හෙලිකම් කරන මනුස්ස ලෝකෙට වෙන නමස්කාර කරනවා වාසිෂ්ඨ මාමගෙ දිගින්නේ මා වෙන නමස්කාර කළේ මනුස්ස ලෝක ජීවත් වෙන සෑම මනුස්සෙක් නොවේ මනුස්ස ලෝකෙ මිනිසත්ක මගෙන මනුස්සෙට සාර ධර්ම කියා දෙන සත්‍යට ගරු කරන සත්‍ය අගෙන සත්‍යවාදී බව රකින්න අයෝධ්‍යා දේශේ පාලනය කරන සත්‍යවාදී මහරජතුමන්ටයි විශ්වාමිත්‍ර දෙවියන් ඔබ කියන්න ඔබ සඳහන් කරන්නේ මනුලෝක ජීවත් වෙන මනුස්සයන් අතරේ ප්‍රමුඛ ස්ථානයේ ධර්ම හරි සතර කවුද කවදාකවත් බොරු කියන්නේ නැහැ කියලා එහෙමයි වාසිෂ්ඨ මාමුනි දෙවිඳුනේ දිව්‍ය ස්වභාව සෑම සත් අවුරුද්දක් පාසම එකතු වෙනවා ඒ සෑම සත් අවුරුද්දක් පාසම දිවසින් බලා දිවස් වැඩවදාරා මේ සියල්ලම එකතු කරගන්නේ බොහොම කල්පනාවෙන් අයෝධ්‍යා දේශේ පාලනය කරන හරිශ්චන්ද්‍ර මහරත්නම් කවම කවදාකවත් මුසාවස් තුරන්නේ නැහැ මනුලෝකේ ජීවත්වන මිනිස්සු බොරු කියන්නේ නැහැ මනුලෝකේ ජීවත්වන මිනිස්සු බොරු කියන්නේ නැහැ කවුද මේ කතාව කියන්නේ නැහැ බොරුව මුසාව අප්‍රමේයව කියන්නේ මනුලෝකේ ජීවත්වන මිනිස්සුගේ ජීවිතයයි ඒ නිසා ඔබතුමාට මම අද අභියෝග කරනවා විශ්වාමිත්‍ර දෙවි ලෝකේ සත්වෘතක් පාසා කෙනවන දේව සභාව පැවැත්වෙන අද වගේ දවසක ඔබතුමාට මම අද අභියෝග කරනවා ඔබතුමාට දිවුර පොරොන්දු වෙනවා හොඳයි එහෙමනම්
අයෝධ්‍යා දේශේ පාලනය කරන සත්‍යයට ගරු කරන ජීවිතේ කවම කවදාකවත් බොරු කියන හරිශ්චන්ද්‍ර ලවාමා බොරුවක් කියවන්න සූදානම්. හැබැයි උතුම් ප්‍රොද්දක් වෙන්න ඕනේ. මොනවා වාසිෂ්ඨ මාමුනි දෙවිදනේ ප්‍රොද්දක් වෙන්න ඕනේ. ඒ ප්‍රොද්දකමක්ද අයෝධ්‍යා දේශේ පාලනය කරන හරිශ්චන්ද්‍ර මහරජතුමා ලවා මම බොරුවක් කියවපු දවසට ඔබතුමන් මට පොරොන්දු වෙන්න ඕනේ. මේ තෞතිසා දිව්‍ය ලෝක අතහැරදම හිසේ එක පැත්තක් බොඩු ගාදම උතුරු දිබ්බාගේ කලා ඔටලූක පිටේ ගමන් කරනවායි කියලා. හොඳයි සන්තෝසයි වාසිෂ්ඨ මාමුනි දෙවිදනේ, ඔබ වහන්සේගේ ආරාධනය අභියෝගයේ පමණ නම් ඒ අභියෝගයේ බාර ගන්නට මා සෝදානම්. හැබැයි ඔබතුමන් මට පොරොන්දු වෙන්න ඕනේ. කවදාරි දවසක හරිචන්ද්‍ර මහරත්නමලව බොරුවක් කියවන්න ඔබතුමාට බැරි වුවහොත් ඔබතුමත් කිසේ එක පැත්තක් මොඩුගා ඔටලූකගේ පිටේ උතුරු දිග්භාගයේ ගමන් ආරම්භ කරන්න ඕනේ. විශ්වමිත්‍ර ඒ සියල්ල සදා පාසෝදානම්. අද පටන් රාජකාරිය ආරඹෙනවා. මේකට සුදුසු සහකරුවම හොයාගත්තා. ඒ ආරිෂ්ඨ ලදාවගේ හැම දෙව සභාවට ආවක්ෂක අවසරයි. එවන හංස බලගවනවා. ආවක්ෂක අවසර නමස්කාර වේවා වාසිෂ්ඨ බාවුන් දෙවිදුනේ, විශ්වාමිත්‍ර දෙවිදුනේ. මඩු ලෝකෙ මිනිස්සු මට කියන්නේ නස්වේශ කියලා. දෙවි ලෝක දෙවියන් අපට කතා කරන්නේ විතක හෙන හුරා. එහෙම බැඳෙනම් ආරිෂ්ඨේ රාමේ හෙන හුරා නාමෙන් ප්‍රදලිතමා දේව සභාව කරා කැදුවේ කුමන හේතුවක් සඳහාද දෙවියනි? නසේශ්‍ර දෙවි ලෝක දෙවියන් ඔබට ආමාත්‍ර කරන ආරිෂ්ඨ, එහෙම නැත්නම් නසේශ්‍ර මනුලෝක මිනිස්සු ඔබට කතා කරන්නේ හෙන හුරයි කියලා. හොඳයි එහෙමනම් සෙනසුරු ඔන්න ඔබට ප්‍රවරමාගේ මංගලකතම රාජකාරිය අවසරයි දෙවියනේ, වාසිෂ්ඨ මාමුනි දෙවියනේ. මට ප්‍රවරණ රාජකාරිය කොමක් වුවද ඒ සියල්ල එක හා සමානව ඉෂ්ට කිරීමට මා සූදානම්. සෙනසුරු ඔබ ළඟා වෙන්න ඕන මනුස්ස ලෝකෙට තෞතිසා දිව්‍ය ලෝකයෙන් සමගෙන ඔබ මනුස්ස ලෝකේ කර ළඟා වෙන්න ඕනේ. හොඳමයි මා ළඟා වෙන්නම්. ඒ කොමන හේතුව නිසාද? හරිශ්චන්ද්‍රන වාසිෂ්ඨ මාමුනි දෙවියනි, ඔබ වහන්සේ හොඳ කාර්යම දන්නවා. දෙවි ලෝකේ දෙවියන් අතර විශිෂ්ට දෙවියෙක් වෙන විෂ්ණු දෙවියන්ට පුරා වසර 7ක් පාටකොල කැවුවනම් මනු ලෝකෙ මිනිස්සුකට බොරුවක් කියවන එකට මේ සෙනසුන මහ ලොකු කච්චත්ද? දෙවි ලෝක පසු කරන්නම් යන්න මනුස්ස ලෝකෙට පුරා දින අවසරයි දෙවියනේ. අවශ්‍ය නැමට මාස 7ක්, අවශ්‍ය නැමට මාස 7ක්, අවශ්‍ය නැමට සති 7ක්, අවශ්‍ය නැමට දින 7ක්, අවශ්‍ය නැමට හෝරා 7ක්, අවශ්‍ය නැමට විනාඩි 7ක්, අවශ්‍ය වෙන්නේ තප්පර 7ක්. මනුස්ස ලෝකෙට ළඟා වෙන්නම්. හරිශ්චන්ද්‍රගේ මුඛයෙන් බොරුවක් මං කියවලා පෙන්නන්නම්. අවසරයි මනුස්ස ලෝකෙ බලා ගමන් ආරම්භ කිරීමට. හොඳයි නම් සේස ඔබට අවසර දෙන්නවා. ෂේයි හොඳයි. එහෙමනම් විශ්වමිත්‍ර ඔබට ඉල්ලන්න පුළුවන් හැම දෙයක් බොල්ල ඉල්ලාම ආරයි නැහැ. වාසිෂ්ඨ මාමුනි මෙත් සීකල්පන තබා ගන්න. ඔබ මනුස්ස ලෝකෙ බලා ගමන් ආරම්භ කළේ ඔබේ පරම චේතනාව ඉටු කරගන්න සෙනසුරුයි. සෙනසුරු බය වුණා හැම නැහැ. මට පොරොන්දු වෙන්න මේ සටන ආරම්භ ඉඳලා අවසානයේ දක්වා අපි කොයි තරම් තර්ක විතර්ක කළත් මනුලෝක ජීවත් වෙන කිසිදු මිනිස්සෙකුට අබුමල් රේණුක තරම්වත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ.
විශේෂයි හරිස්සන්න මහරත් මණ්ඩපය අධිරම හේචිකාවිට ඔහුගේ දරුවට අබුමල් රේණු උපතරම්වත් ජීවිත හිංසාවක් සිද්ධ වෙන්න බෑ. හොඳයි විශ්වාමිත්‍ර, ඒ සියලුම කිපාපාර ගන්නම්. එහෙමනම් අපි මුදිය සභාවෙන් සමගෙන නැවතත් පුරා වසර හතකින් පසුව මේ දේව සභාවට හදවනවා. එදාට මම ඔබ පරාජය කරනවා. අවසරයි, ඒ පරාජය බාර ගන්න බා ලෑස්ති. හැබැයි පරාජය ඔබටද වරද කියලා දන්නේ දෙවි ලෝකේ තවත් ජීවත් වෙන දෙවියන් පමණයි. එන්න අපි එහෙමනම්.